සයිබටසෝල් සීනි වලින් පරිස්සම් වන ඔබට අමතක නොවන පෝෂණය. වාර්තා කරන්නේ විනීතා එම් ගමගේ. මන්ත්‍රී සුරසැප නැතිවන නිසා අපේක්ෂකීන් රැසක් සටන අතහරි. වර්තමාන රාජ්‍ය නායකත්වයේ යටතේ මැති ඇමතිවරුන් වරදාන වරප්‍රසාද බොහොමයක් කප්පාදු වන බැවින් අපේක්ෂකීන් 7000කට අධික පිරිසක් මැතිවරණ සටන අතහැර ඇතැයි නිරීක්ෂණ සංවිධාන පෙන්වලා දෙනවයි කියලයි අද මොනරාගෙන එන ප්‍රධාන ප්‍රවෘත්තියක සටහන් කොට තිබෙන්නේ. අපේක්ෂකීන් 8888 දෙනෙක් ඉදිරිපත්ව ඇති මෙවර මැතිවරණයේදී අපේක්ෂකීන්ට කාර්යාල ආරම්භ කිරීමට ඇති අවසරය අනුව ලක්ෂයක් ඉක්මවා මැතිවරණ කාර්යාල තිබිය යුතු නමුත් දිවයින පුරා ඇත්තේ කාර්යාල 9291ක් පමණයි කියලා බොහෝ අපේක්ෂකීන් සටන අතහැර තියෙනවයි කියලත් පෙනී යන බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසලා තියෙනවා. සමහර අපේක්ෂකීන් මනාප අංක ප්‍රදර්ශනයට පවා උනන්දුවක් නැතයිද ක්‍රියාකාරීව තරඟ බිමේ ඉන්නේ අපේක්ෂකීන් දහසකට ආසන්න පිරිසක් පමණක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවයි කියලා අද මොනරාගෙන එන ප්‍රධාන පුවතක එලෙස සටහන් කොට තිබිය. ආදායම් හෙළි කළ යුතු නිසා නාම යෝජනා දුන් අපේක්ෂකයෝ 7300ක් ඡන්ද සටන අත්හරිති. මැතිවරණ නිරීක්ෂණ සංවිධානයයි මේ පිළිබඳව අදහස් දක්වන්නේ අපේක්ෂකීන් විසින් මැතිවරණයට වැය කරනු ලබන ආදායම් මූලාශ්‍ර හෙළි කළ යුතු නිසා නාම යෝජනා භාර දුන් 7300කටත් අධික පිරිසක් මෙවර මැතිවරණය කෙරෙහි උනන්දුවක් නොදක්වන ප්‍රතිපත්තියක් අනුගමනය කරලා තියෙනවායි කියලයි මේ පෙන්වා දීම. මහ මැතිවරණයට ලබා දී ඇති සමස්ත නාම යෝජනා සංඛ්‍යාව 8888යි. ඉන් 527ක් ජාතික ලයිස්තුව යටතේ බහර දීලා තියෙන්නේ. සෙසු 8361ක් වන අපේක්ෂකයින් අතරින් අපේක්ෂකයින් 5015ක් පිළිගත් දේශපාලන පක්ෂවලින්ද ස්වාධීන අපේක්ෂකයින් ලෙස 3346ක්ද ඉදිරිපත් වෙලා තියෙනවා. එහෙත් මේ සියලු දෙනාම වෙනුවෙන් විවෘත කර ඇත්තේ මැතිවරණ ප්‍රචාරක කාර්යාල 9291ක් බව පෙන්වලා දෙන රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙවර මැතිවරණයට පක්ෂ 49කින් අපේක්ෂකයින් ඉදිරිපත් වෙලා සිටින බවත් අවම වශයෙන් එක් ආසනයකට එක් මැතිවරණ කාර්යාල පමණක් විවෘත කළත් මැතිවරණ ආසන 160 වෙනුවෙන් පක්ෂ 49 සමස්ත දිවයිනටම තරඟ කරන්නේ නම් පක්ෂයේ ප්‍රචාරක කාර්යාල 7440ක් විවෘත කළ යුතු බවත් පෙන්වලා දෙනවා. කොහොම නමුත් ලොකු අඩුවීමක් තියෙනවයි කියන කාරණාව තමයි, උනන්දුවේ අඩුවීමක් තියෙනවයි කියන කාරණාව තමයි මේ ප්‍රවෘත්තීන් කියවගෙන යද්දී ඕනෑම කෙනෙකුට හිතෙන්නේ. දැන් අපේක්ෂකයන්ගේ පැත්තෙනුත් උනන්දුව හීන වෙලා තියෙනවා, ඡන්දදායකයාගේ පැත්තෙනුත් මේ උනන්දුව හීන වෙලා තියෙනවයි කියන කාරණාවන් නිරීක්ෂකයෝ පෙන්වලා දෙනවා. මෙන්න බලන්න මේ ගොඩනැගෙන තත්ත්වය මොකක්ද කියලා.